ඇත්තටම මට පවර් ප්ලේ එකේ ඇත්තටම මට රන්ස් ගන්න බැරි වුණා. ඉතින් මම අර වෙනද වගේ රිලැක්ස් වුණ නැහැ. ඉතින් මම හිතුවේ මන් දිගටම බැට් කරන්න ඕන ටීම් එක වෙනුවෙන්. ඉතින් අන්තිමට මට පවර් ප්ලේ එකේ ගන්න බැරි වෙච්ච රන්ස් ටික මට අන්තිමට ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මේක හොඳ ඔපචුනිටි එකක් මටත් මේ ඉස්සරහා තියෙන මැචස් වලත් කරන්න පුළුවන් දේ ගැන. ඇත්තට මට ග්‍රවුන්ඩ් එකට යනකොට ඉතින් මම හිතුවේ ටීම් එකට පුළුවන් දේ අනිවාර්යෙන් මම පවර් ප්ලේ එකේ මට පුළුවන් දේ මම කරන්න ඕන කියලා. ඒත් මට පවර් ප්ලේ එකේදී මට ඒ දේ කරන්න බැරි වුණා. ඉතින් මම මේ වෙලාවේ නිකන් හරි ඒ වෙලාවේ මම බෝල් පොඩ වැඩිපුර ගැහුවා. ඉතින් මම ඒ වෙලාවේ අවුට් වෙලා ආව නම් සමහරවල් ටීම් එකත් පොඩ්ඩක් පල්ලෙහාට යන ඉඩ තිබ්බා. ඉතින් මම ඒ ගැන හිතලා අන්තිමට මට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඔව් ඇත්තට මේ වෙලාවේ උඩ පන්දුව ගත්තා නම් සමහරලාට මෙච්චර ලකුණු සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඒත් ඉතින් ක්‍රිකට් කියන්නේ මේක තමයි. මිස්ටේක්ස් වෙනවා. ඉතින් ඒ ගැන අපි හිතුවේ නැහැ. ෆීල් කරන එක අපි ගැන හිතුවේ නැහැ. ඊට පස්සේ බැටින් එකට ආවම ඉතින් අපිට පුළුවන් දේ අපි කරා. බැට්ස්මන් කෙනෙක් ඉදරින් සමහර වෙලාවට සමහර තැන්වලදී රන්ස් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාවට අනිත් පැත්තේ බැට්ස්මන් එක්ක කතා කරලා ටීම් එකට පුළුවන් දේ තමයි ඉතින් ඒ වෙලාවට කරන්නේ. මොකද මම ඒ වෙලාවට දගපන්දු යවන්නන්ට සමහරලාට ගහන්න බැරි වුණත් ෆාස්ට් බෝලර්ස්ලට ගැහුවත් ඒ වෙලාවට අනිත් බැට්ස්මන් එක්ක කතා වෙලා ඉතින් මම ගැහුවේ නැතුණත් අනිත් එක්කෙනත් එක්ක කතා කරලා එයා හරි මේවා කළා. ඉතින් ඒ ලකුණු ඉදිරියට යන්න තමයි ඉතින් අපි හිතන්නේ හැමතිස්සෙම. සොයිබ් මලික් වගේ ප්ලේයර් කෙනෙක් එක්ක සෙල්ලම් කරන එකත් ඇත්තනම ලොකු වාසනාවක්. මොකද මම ඇත්තටම ගත්තොත් පොඩි කාලේ ඉඳන් මම ක්‍රිකට් ගහන්න ගත්ත දවසෙන් එයා නැෂනල් ක්‍රිකට් ගහන කෙනෙක්. ඉතින් එයා වගේ කෙනෙක් එක්ක ප්ලේ කරන්න හම්බෙච්ච එක ලොකු වාසනාවක්. ඉතින් එයාත් එක්ක බැට් කරන එක හරි ලේසි. එයා ගොඩක් දේවල් කියලා දෙනවා මැදදී වුණත්. ඉතින් ඉස්සරහටත් එයාත් එක්ක හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ටූර්නමන්ට් එකේදී. එක එක රසයෙන් ඔබෙතිව පිනවයි ලොකු පොඩි සෑමකෙම කෙන්දෙක මේකයි පොපිය නැතිල් එකෙ නලවේ නැතිල් එකෙ රසයයි මයි කොලා Oh oh my orange Oh oh my lemon Oh oh my ginger රසයයි මයි කොලා